මම මේ හදන්නේ ඔමුරයිස්. පොඩි අය ගොඩක් ආස හින්දා දවල් කෑමට එයාල වෙනුවෙන් ඔමුරයිස් හැදුවා. මුලින්ම කැරට් ගෙඩියකින් භාගයක් හීනියට කපාගෙන ඒක පිඟානට දාගත්තා. මේකට සාමාන්‍යයෙන් ගන්නේ සුදු පාට ලොකු ලූණු. ඒ ලූණු ඉවර වෙලා තිබුණ හින්දා මම පොඩි රතු ලූණු වලින් ගෙඩි තුනක් විතර අරගෙන චූටියට කැපුවා. පොඩි ප්‍රමාණයක් හදන නිසායි මං කැරට් ගෙඩියකින් භාගයයි පොඩි රතුළූණු ගෙඩි තුනකුයි අරගත්තේ. සුදුළූණු බික් එකකුත් මං හීනියට කපලා කැරටුයි ලූණුයි තියෙන පිඟානෙම දාගත්තා. එතකොට වැඩේ ලේසියි. චිකන් වලිනුත් පුංචි කෑල්ලක් අරගෙන හීනියට කැපුවා. මේ කටු රහිත කුකුල් මස් කෑල්ලක්. මේක හීනියට කපාගෙන ඒකත් පොඩි බෝල් එකකට දාගත්තා. ඊට පස්සේ බිත්තර තුනක් වෙන වෙනම කඩලා කෝප් එකට දාගෙන බිත්තර තුන හොඳට විස්ක එකෙන් බීට් කරගත්තා. ඔමුරයිස් තුනක් හදන්න බිත්තර තුනකට වඩා ඕනේ. සාමාන්‍යයෙන් ඔමුරයිස් එකක් ටිකක් ලොකුවට හදනවා. ඒ වුණාට මම මේ පොඩි අයට පොඩිවට හැදුව හින්දා බිත්තර තුනක් විතරයි පාවිච්චි කරේ. ඒ බිත්තරයකට ෆ්‍රෙෂ් මිල්ක් වලින් ටිකකුත් දාලා ලුණු කුඩු වලින් ටිකකුත් දාලා හොඳට විස්ක එකෙන් බීට් කරා. ඒ ගමම්ම පොඩියට කපාගත්තු මස් ටිකටත් ලුණු කුඩු ටිකකුයි ගම්බිරිස් කුඩු ටිකකුයි දාලා අතින් හොඳට කලවම් කරා. කලවම් කරලා රත් තුන පෑන් එකට කුකුල් මස් කෑලි ටික එකතු කරා. එකතු කරලා හොඳට කලවම් කරා. තෙල් මුකුත් නොදා කුකුල් මස් ටික එකතු කරේ. එතකොට මස් වලින් උනන වතුරෙන්ම කුකුල් මස් ටික හොඳට තැම්බෙනවා. ඒ තැම්බුණාට පස්සේ බටර් ටිකක් එකතු කරලා බටර් ටික දියවෙන්න දීලා ඊට පස්සේ පොට්ට වෙලාවක් කුකුල් මස් ටික රන්වන් පාට වෙනකම් බැදගත්තේ. කුකුල් මස් ටික රන්වන් පාට වුණාට පස්සේ ඒකට පොඩියට කපාගත්තු ලූණු ටිකයි සුදු ලූණු ටිකයි එකතු කරලා හොඳට කලවම් කරලා බටර් වල පොට්ට වෙලාවක් තෙම්පරාදු කළා. ලූණු ටික මැලවීගෙන එද්දී ඊට පස්සේ කැරට් ටික එකතු කරගත්තා. කැරට් ටිකත් එකතු කරලා කැරට් ටිකත් තැම්බෙනකන් හොඳට පොට්ට වෙලාවක් කලවම් කරා. අපි ෆ්‍රයිඩ් රයිස් හදනකොට බිත්තර එහෙම එකතු කරනවනේ. මේකට බිත්තර එකතු කරේ නැහැ. ලුණු කුඩු පෝඩකුයි ගම්බිරිස් කුඩු පෝඩකුයි එකතු කරලා හොඳට බටර් වල තෙම්පරාදු කරගත්තා. ඊට පස්සේ ලීක්ස් වලින් පොඩ්ඩකුත් දාගත්තා. මේ චූටියට හීනියට කපපු ලීක්ස් කඩේ විකුණන්න තියෙනවා. මං ඉතින් එහෙම පැකට් එකක් ගෙනල්ලා තියාගන්නවා ලේසියට. ඊගාවට බත් එකතු කරලා හොඳට ඔක්කොම ටික කලවම් කරා. මේ ජපන් හාල් වර්ගයක්. මේ හාල් වර්ගේ නම කොෂි හිකරි. සාමාන්‍යයෙන් මේකට තක්කාලි සෝස් ටිකක් එකතු කරනවා. එකතු කරලයි කලවම් කරන්නේ. මගේ පොඩි දූ කන්නේ නැති නිසා මං තක්කාලි සෝස් එකතු කරේ නැහැ. මේ විදියට හදලා ඒ ටික ඊට පස්සේ ඔක්කොම පිඟානකට දාගත්තා. ෆ්‍රයිඩ් රයිස් එක හදාගත්තු පෑන් එකටම තෙල් ටිකක් දාලා බිත්තර වලින් පොඩ්ඩක් ඒකට එකතු කරා. මම මේ අන්තිම ඔමුරයිස් එක හදද්දී වීඩියෝ එක ගත්තේ. බිත්තර දියර වලින් පෑන් එකට දාලා දෙපැත්තෙන් හැන්දෙන් කරකව කරකව බිත්තර වටේට යවන ගමන් පෑන් කේක් එකක් බිත්තර වලින් හදාගන්නවා පෑන් එකේ ප්‍රමාණයටම. ඊට පස්සේ උඩ තැම්බීගෙන එනකොටයි හදාගත්තු බත් වලින් පොඩ්ඩක් බිත්තර එකේ මැදට දාලා පොඩ්ඩ වෙලාවක් තියනවා. ඊට පස්සේ ස්පැචියුලෙකෙන් එක පැත්තක් බිත්තරේ ගලවලා බත් එක වහනවා. අනික් පැත්තෙනුත් ඒ විදියටම ගලවලා වහනවා. වහලා සාමාන්‍යයෙන් මේක ඔමුරයිස් හොඳට හදන්න පුළුවන් අය අනිත් පැත්ත හරවනවා. මට නම් ඒ වැඩේ ටිකක් කරන්න අමාරුයි. මොකද මට ලොකු ප්‍රැක්ටිස් එකක් නැහැ. මේවා හැම වෙලේම හැදෙන කෑමත් නෙමෙයිනේ. ඒ හින්දා ඉතින් මම්මට පුළුවන් විදියටයි මේ හදන්නේ. ඒ විදිය තමයි ඔයාලට පෙන්නන්නේ. ඔන්න ඉතින් මම හැදුව ඔමුරයිස් එක. ඊට පස්සේ වතුර වලට ලුණු කුඩු ටිකක් දාලා වතුර ටික හොඳට තැම්බෙන්න දීලා ඒකට බ්‍රොකලි ටික දාලා බ්‍රොකලි විනාඩි 2-3 උණු වතුරේ තම්බලා වතුර ටික පෙරලා අයින් කරගෙන
බ්‍රොකලි වල වතුර ටික හොඳට ටිෂු එකකින් තෙත මාත්තු කරා. ඊගාවට මම ඔමුරයිස් එක කන්නම ලෑස්ති කරගත්තේ චිකන් කරාගේ. මේ මම හදපු එකක් නෙමේ, කඩේ තියෙන පැකට් එකක්. මේක මං එයා ෆ්‍රයි එකට දාලා අරගත්තා 180ට විනාඩි 5ක් විතර. ඒකත් තියලා තඹපු බ්‍රොකලිත් තියලා පිඟන් තුන ලෑස්ති කරා. ඊට පස්සේ ඔමුරයිස් උඩට සෝස් වලින් පොඩි ඩිසයින් එකක් දැම්මා. ඔමුරයිස් තුනටම දැම්මේ නෑ, දෙකකට විතරයි දැම්මේ. මොකද මගේ පුංචි සුරංගනාවී තක්කාලි සෝස් කන්නේ නෑ. හැබැයි පීසා නම් කනවා. ඊට පස්සේ යාලට කන්න මම මේසෙට කෑම එක ලෑස්ති කරා. කෑම ටික ලෑස්ති කරලා එයාලා ආසාවෙන් කන විදිය බලාගෙන හිටියා. ඒක තමයි මට අවසානයේදී ලැබෙන ලොකුම සතුට. ගොඩාක් ස්තුතියි මාව අහන් හිටියටයි බලන් හිටියටයි.